අයිවෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රේක්ෂක හිතවතුනි විශේෂිත උපවත් කීපයක් අපි ඔබට කියන්නට සූදානම්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වුවද වැඩ බලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට ඉන් බාධාවක් නොමැති බවට මැතිවරණ කොමසාරිස් ජෙනරල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. එළබෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකයෙක් වුවද වත්මන් විධායක ජනාධිපති ධූරයේ වගකීම් ඉටු කිරීමට ජනාධිපතිවරයා බැඳී සිටින බවටයි සමන් ශ්‍රී රත්නායක මහතා මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ. ඒ අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට උචිත වාතාවරණයක් සැකසීමට ජනාධිපතිවරයාට බලය ඇති බවටද මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරන බවටයි කියන්නේ. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයෙකු වුවද වැඩ බලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට ඉන් බාධාවක් නොමැති බවට මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. එළබෙන ජනාධිපතිවරණයේ ඔහු අපේක්ෂකයෙක් වුවද වත්මන් විධායක ජනාධිපති ධූරයේ වගකීම් ඉටු කිරීමට ජනාධිපතිවරයා බැඳී සිටින බවටයි සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරන්නේ. ඒ අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට උචිත වාතාවරණයක් සැකසීමට ජනාධිපතිවරයාට බලය ඇති බවට මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කරන බවටයි කියන්නේ. අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු බාධාවකින් තොරව වැඩ බලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට මේ මොහොතේ හැකියාව තිබෙන බවටයි මැතිවරණ කොමසාරිස් ජෙනරල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරන්නේ. එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකෙක් වුවත් වත්මන් ජනාධිපති ධූරයේ වගකීම් ඉටු කිරීමට ජනාධිපතිවරයා බැඳී සිටින බවටයි ව්‍යවස්ථාවට අනුව කියන්නේ. ඒ අනුව ජනාධිපති පොලිස්පතිවරයෙකු වැඩ බලන්නට පත් කරන්නට පුළුවන් කියලා මැතිවරණ කොමසාරිස් ජෙනරල් සමන් ශ්‍රී රත්නායක කියනවා. ඒත් එක්කම මේ මොහොතේ තවත් විශේෂිත වූ පුවතක් අපිට වාර්තා වෙනවා. එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට තමන් සමග පොහොට්ටුවේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර තිබෙන බවට අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී SM චන්ද්‍රසේන මහතා පවසන බවටයි වාර්තා වන්නේ. ඔහු මේ තීරණය ගෙන ඇත්තේ පොහොට්ටුව මීළඟ ජනාධිපතිවරණයට තම පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් විය යුතු බවට ඒ දවසේ ඔවුන්ගේ දේශපාලන මණ්ඩලය තීන්දුවක් ගෙන තිබෙන මොහොතකයි. නැවත එම ප්‍රවෘත්තියට අපි අවධානය යොමු කරනවා. එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට තමන් සමග පොහොට්ටුවේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර තිබෙන බවට පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී SM චන්ද්‍රසේන මහතා පවසන බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඔහු මේ තීරණය ගෙන ඇත්තේ පොහොට්ටුව මීළඟ ජනාධිපතිවරණයට තම පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට ඊයේ ප්‍රකාශ කිරීමත් සමගයි. ඊයේ දවසේදී පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීන්දු කිරීමත් සමගයි පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජපක්ෂ පවුලටත් පොදුජන පෙරමුණටත් ඉතාම හිතර්ශී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හිටපු අමාත්‍යවරයෙකු ලෙසයි ඇතමුන් SM චන්ද්‍රසේන මහතා හැඳින්වුවේ. කෙසේ නමුත් අද දවසේදී අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව අනුරාධපුරයේ තමන්ගේ පාක්ෂිකයන් තමන්ගේ නිවසට එක්රැස් කරලා ඔවුන්ගෙන් අහලා තියෙනවා SM චන්ද්‍රසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ගත යුතු තීන්දුව කුමක්ද කියලා. එහිදී එතෙන්න රැස්වෙච්ච නිවසට ආපු අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ සම්බන්ධීකරණය සම්බන්ධයෙන් එතුමාගේ සහායට ඉන්න එතුමාගේ පාක්ෂිකයන් එතුමාගේ හිතවතුන් කියලා තියෙන ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දිය යුතු බවට. ඒ අනුව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජපක්ෂවරුන්ටත් පොහොට්ටුවටත් ඉතාම ලඟින් වැඩ කරපු අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී SM චන්ද්‍රසේනත් අද සිට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ උදෙසා සහාය දීමට නියමිතයි. ඒ සමගින් අපි සමුගන්නවා නැවත විශේෂ පෝතකින් හමුවීමේ බලාපොරොත්තුවෙන්.